ආයි බොවන් ගා බැහි කියවද සාදරයෙන් පිළිගන්න. ඉතින් අද මම ඔයගලන්ට අරගෙනවිල්ලා තියෙන්නේ TV series. ඔයගොල්ලෝ TV series අනිවාර්යයෙන්ම බලන කට්ටිය වෙන්න ඕනේ. ඉතින් මම TV series අද ටිකක් ගේනවා ඔයගොල්ලන්ට බලන්න මම රෙකමන්ඩ් කරන TV series පහක් තමයි අද මාතෘකාව. ඉතින් එහෙනම් අද වීඩියෝ එක යමු. අපි අංක 5 ඉඳන් පටන් ගමු. මං කියන්නේ උඩේ ඉඳන් පල්ලෙහාට බලාගෙන යමු. මම අංක 5 විදිහට තෝරගන්නේ මනි හයිස්ට් TV series. ඔයගොල්ලෝ මනි හයිස්ට් TV series එක අනිවාර්යයෙන්ම දැන් වෙනකොට මේ වෙනකොට නම් ගොඩක්ම ජනප්‍රියත්වයට පත් වෙච්ච TV series එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා TV series එක ගැන. ඉතින් බලමු නැති කට්ටියට මම මේ පොඩි කතාවකට පොඩි විස්තරයක් සමග ඔයගොල්ලන්ට මේ කතාව බලන්න ආසිතෙන ඉදින් මම මේ කටයුතු කරගෙන යන්න. දැන් මේකයි මේ කතාවේ සිද්ධ වෙන මේ වෙන්නේ ඉතින්ම මම මේ කලින් ඔයගොල්ලන්ට මනි හයිස් වීඩියෝ එක ගෙනල්ලා දෙනවා. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් බලන්න මගේ මේ ප්ලැසික් channel එකේ search කරලා බලන්න මනි හයිස් TV ගැන මම වෙනම review එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකින් මම මේ ගැන වැඩි review කර මේ කියන්නේ වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට ඊසීස් වලට යනවා. ඉතින් මම කෙටියෙන් ගත්තොත් මේක වෙන්නේ ඒ කියන්නේ හොරු කණ්ඩායමක් ඉන්නවා. හොරු කණ්ඩායමක් කියන්නේ මේ කට්ටිය මේ කණ්ඩායමක් වෙන්න කලින් තනි හොරු. ඒ කට්ටියව ටීම් එකක් හදනවා මේ ප්‍රොෆෙසර් කියලා එක්කෙනෙක්. ඉතින් මේ කට්ටියට එක එක ඔයගොල්ලෝ දන්න ඇති එක එක රටවල්වල අගනුවරවල්වල නම් දෙන්නේ මේ කට්ටියට. ඒ කියන්නේ තමන්ගේ නම පාවිච්චි කරන්නේ නැහැ මේ කට්ටිය. වෙනම නික්නේම් එකක් වශයෙන් මේ කට්ටියට වෙනම නමක් දාලා තමයි ප්‍රොෆෙසර් මේ කට්ටිය කතා කරන්නේ. ඉතින් මේ ප්‍රොෆෙසර් මේ සම්පූර්ණ මේ ගේම් එකක් මේ يعني මේ මංකොල්ලයක් බ්‍රෑන්ඩ් කරලා ඉවරලා මේ කට්ටිය වික්ට වශයෙන් දාලා ඉවරලා මේ කට්ටිය මේ මංකොල්ලයක් කන සීන් නැත්නම් තමයි තියෙන්නේ. මංකොල්ලයක් කියන්නේ මහ බැංකුවකට පැනලා ඉවරලා ඒක තියෙන සල්ලි අච්චු ගන්න එක තමයි මේ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කතාව දන්නේ නැති ඉතුරු ටික මම කියන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්න බලලා නැති කට්ටිය බලන්න බලපු කට්ටිය ආයෙ බලන්න. ඉතින් සීසන් 5 ආවේ අංක 4. 4 වෙනියට මම රෙකමන්ඩ් කරන TV series එක තමයි ප්‍රිසන් බ්‍රේක්. ප්‍රිසන් බ්‍රේක්. ඔයගොල්ලෝ නම හුවම ගොඩක් සමහරුන්න මේ series එක මගේ ඇත්ත series එක. මොකද මේක කට්ටිය ඉතන මෙච්චර වැඩක් නැතුව ඇති. මේවයි කියලා කට්ටිය ගොඩක් කතා කියනවා ඇති. ඒත් මං කියන්නේ මේක හොඳ series එකක්. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ series එක. මොකද මේක TV series පටන් ගන්නකොටත් මුලින්ම පටන් ගන්නකොටත් බලන්න හොඳ series එකක් තමයි මේක. ඒ series බලන්න පටන් ගන්නකොට බලනවා බලන series එක විදිහට මේක තෝරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ තරම් හොඳයි කියන්නේ මේ. ඒ කියන්නේ මේක Game of Thrones තරම් Breaking Bad තරම් හොඳ නැති වෙන්න පුළුවන්. ඒ මේ series එක ගොඩක් හොඳ series එකක් මේ මම මේ බලන විදිහට. ඉතින් මේකයි series එක වෙන්නේ. මං කෙටියෙන් ඉස්තර කරගෙන යන්න. ඉන්නා මයිකල් ස්කෝෆීල්ඩ් කියන සහ එයාගේ එයාට අයිය කෙනෙක් ඉන්නා ලින්කන් බරෝස් කියලා. ඉතින් මේ ලින්කන් බරෝස් කියන කෙනාව පොලිසියට අල්ල ගන්නවා කරපු නැති වරදකට මරණ දඬුවම දෙනවා කියලා විදුලි පුටුවට නියම වෙනවා. ඉතින් මේකේ සම්පූර්ණ කතාව ගත්තොත් මේ විදුලි පුටුවට ගිය එයාගේ මේ ලින්කන් බරෝස් කියන කෙනාගේ මල්ලි මයිකල් ස්කෝෆීල්ඩ් මේ අයියා බේරගන්න කතාව තමයි සම්පූර්ණ මේ ප්‍රිසන් බ්‍රේක් වටේ තියෙන්නේ. ඉතින් මේකත් සීසන් 5ක් තියෙන TV series එකක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් බලන්න. බලමු නැති කට්ටිය හොයාගෙන කොහොම හරි බලන්න. ඒ තරම් සුපිරි මේක. මේ ජාතික රූපවාහිනියත් අපිට බලා ගන්න පුළුවන් වුණා. මේකේ සීසන් 4ක්. පස්වෙනි සීසන් එක නම් ගියේ නෑ. ඔයගොල්ලෝ එකෙන් බලුවා නම් පස්වෙනි සීසන් එක අරන් බලන්න. ඉතින් මේක තමයි මම 4 වෙනියට තෝරගන්න TV series. අංක 3 Stranger Things. Stranger Things කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය ඉදිරියදා බලන TV series ජාතියේ TV series එක නෙමෙයි. මේක නිකන් science fiction TV series තැනකට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් මේ TV series එකේ easter egg එක ගත්තොත් මේක වෙන්නේ අපේ ලෝකෙ වගේම තවත් සමාන්තර ලෝකයක් අතර වෙන scene එකක් තමයි වෙන්නේ. මේ අපේ ලෝකය සහ ඒ සමාන්තර ලෝකය අතර ඇතිවෙනවා gate එකක්. එහෙම නැත්නම් දොරක්. ඉතින් මේ gate එකෙන් එන සත් කියන්නේ ඒ ලෝකෙ කියන්නේ අපේ ලෝකෙ නෙමෙයි අනිත් සමාන්තර ලෝකේ ඉන්න සත්වේ අපේ ලෝකෙට ඇවිල්ලා අපේ ලෝකෙ ඉන්න ළමෙක්ව ඒ ලෝකෙට අරන් යනවා.
ඉතින් මේ මේක තමයි කතාවේ ප්‍රධාන ඉන්ස්ටේක් එක. ඉතින් ඊට පස්සේ තමයි මේ කියන්නේ මේ කතාව ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ මේකේ ඉන්න චරිත ඒ කට්ටිය ඔක්කොම ගොඩ නැගෙන්නේ මේ මෙන්න මේ 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 ඉන්ස්ටේක් එක හරහා. ඉතින් මං වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේක Netflix වල ආදායම් වාර්තා දීපු TV series එකක්. ඉතින් ඔයගොල්ලෝ බල් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා මේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච TV series එකක් තමයි Netflix වගේ. Netflix ලේ මුල්ම කාලේ ආපු TV series එක තමයි මේක. Netflix කියන නම මෙච්චර උඩට ගියේ මේ Stranger Things කියන TV series එක හරහා. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න. ඒක තමයි මගේ තුන්වෙනි මම රෙකමන්ඩ් කරන තුන්වෙනි TV series. අංක දෙක Game of Thrones. ඇත්තට මම මේක අංක 1ට දාන්න තිබ්බේ ඒත් අංක 1ට එකක් තියෙන හින්දා තමයි මම මේක අංක 2ට දැම්මේ. නැත්තම් මේක තමයි මගේ favorite TV series එක වෙන්නේ. ඉතින් මේ කතාව ගත්තොත් මේ කතාව ගත්තොත් ඉතින් ලොකු කතාවක් තියෙන මොකද මේක සීසන් 8ක් පුරාවට තියෙන සුපිරිම කතාවක්. ඉතින් මේකේ මම සරලව කියන්නම් උඩරිම ගැටි කරලා. ඉතින් මේකේ වෙන්නේ රාජධානි 7ක් තියෙනවා. ඒ කියන්නේ රාජධානි 7ක් තියෙනවා. ඒ රාජධානි 7ට ඉන්නේ එක රජ කෙනෙක්. ඒ කියන්නේ එක ත්‍රෝන් එකයි තියෙන්නේ. ඉතින් මේ ඉන්න රජතුමාගේ මේ සිහසුන නැත්නම් ත්‍රෝන් එක මේ රාජධානි 7ේ ඉන්න කට්ටිය කොහොමද බෙදාගන්නේ, කොහොමද ඒකට සටන් කරන විදිය තමයි කියන්නේ මේ කතාවේ තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඒක නෙමේ කතාවේ කියන්නේ. මම කියන්නේ මේ කතාවේ මේන් එක තමයි මම කියන්නේ. හැබැයි කතාව මීට වඩා ගොඩක් ලොකුයි. සීසන් 8ක් පුරාවට මේ දින කතාව දිනවා. ඒගොල්ලන්ට මේ කතාවේ ඩ්‍රැගන්ස්ලා වගේම zombiesලා වගේ කට්ටියවත් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ආදරය කරන TV series එකක් තමයි Game of Thrones කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මම වීඩියෝ එකක් දාලා තියෙනවා Game of Thrones සීසන් 8 ගන්න සිංහල බුක් එකේ. අනිවාර්යයෙන්ම බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ප්‍රසිද්ධියු ගිහිල්ලා වීඩියෝස් වලට ගියාට පස්සේ ඔයගොල්ලන් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ අංක දෙවණියට කියන TV series එක. අංක 1. මම අංක 1 විදිහ තෝරගන්නේ දැනට IMDb රේටින් වල තියෙන උඩින්ම තියෙන TV series එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද උඩින්ම තියෙන TV series එක කියලා. ඉතින් මෙතෙක් කාලයකට ආපු කියන්නේ සුපිරිම TV series එක කියලා ගත්තොත් හරි. ඉතින් මේකේ තියෙන සිනමටෝග්‍රැෆි ඒ වගේම මේකේ ඉන්න කැරක්ටර් ඩිවලොප්මන්ට් සුපිරියටම තියෙනවා. 100ට 100ක් සුපිරියටම තියෙනවා. ඒ කියන්නේ මේ කට්ටිය මේකේ රඟපානවා කියලා කිසිම දෙයක් තේරෙන්නේ නැති මේ තමයි Breaking Bad. ඉතින් මේ Breaking Bad කතාවේ ගත්තොත් ප්‍රධානම සිද්ධිය මම මේක පොඩ්ඩක් විස්තරයක් කරන්න. මේක වෙන්නේ කෙමිස්ට්‍රි ගණන් සර් කෙනෙක්. සාමාන්‍ය කෙමිස්ට්‍රි ගණන් සර් කිසිම නිකන් සාමාන්‍ය සර් කෙනෙක්. ඉතින් මේ සර් මේ ළමයින්ට ගණන අතරේ මේ සර් තව ජොබ් දෙක තුනක් කරනවා. මොකද මෙයාගේ පවුලේ ඉන්නවා ඇවිද ගන්න බැරි මෙයාට පුතෙක් ඉන්නවා ඇවිද ගන්න බැරි පැරලයිස් එකක් තියෙන පුතෙක්. ඉතින් මේ කට්ටියට මෙයා හම්බ කරනවා කියලා. ඉතින් මේ සර් වැඩිත් කරනවා. ඒ වගේම මෙයා තව තව පොඩි පොඩි රස්සාත් කරනවා. ඉතින් මේ කරන අතරේ මෙයාට කියන්නේ මෙයා එකපාරටම දැන් වැටෙනවා වගේ සීන් ටිකක් වෙනවා මෙයාට. ඉතින් මෙයා බලනවා මොකද මේ කියලා චෙක් කරලා බලනකොට මෙයාට තියෙනවා පිළිකාවක්. මේ පිළිකාව පෙනහළු වල පිළිකාවක්. ඉතින් මේ පෙනහළු වල පිළිකාව එන්න මෙයා සිගරට් එකක් කටේ දීලා නැහැ. ඉතින් පෙනහළු වල පිළිකාවක් එන්න විදියක් නැහැ මෙයා කියලා එයාද හිතනවා. ඉතින් මෙයා හිතනවා මට පෙනහළු වල පිළිකාවක් තියෙනවා. ඒ කියන්නේ මම මැරෙනවා. ඉතින් මං ගෙදෙට්ට කරපු දෙයක් නැහැ. ගෙදෙට්ට සල්ලි හම්බ කරලා නැහැ. මම මැරුණා. මැරුණාට පස්සේ ගෙදර ඉන්න කට්ටියට මොකද වෙන්නේ කියලා මෙයා හිතනවා කල්පනා කරනවා. ඉතින් මේ කල්පනා කිරීමේ හින්දා තමයි මේ Breaking Bad කියන TV series එක හැදෙන්නේ. මෙයා හදනවා ඔයගොල්ලෝ දන්නා හැමතැනම දැන් තියෙන මත්ද්‍රව්‍ය වර්ගයක් තමයි ක්‍රිස්ටල් මෙත්. එහෙම නැත්නම් මෙතල් පෙරමි. එහෙම නැත්නම් අයිස් කියලා කියනවා. ඉතින් මේ මෙයා මේවා හදනවා. ඒ කියන්නේ මෙයා කිමිස්ට්‍රි සර් කෙනෙක්. මෙයා දන්නවා මේවා හදන සම්පූර්ණ සුපිරිම විදිය මෙයා දන්නවා. ඉතින් හොඳම විදියට
හොඳම ක්ලියර් විදියට මෙයා මේ ක්‍රිස්ටල් මෙත් හදන කතාව තමයි මේ බ්‍රේකින් බෑඩ් වල තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ කතාවේ ඊට වඩා ලොකු කතාවක් කියන්නේ මේකේ මේකත් සීසන් 5ක් තියෙන කතාවක්. ඒ වගේම මේකේ අවසානයේ මේ අවසානය ෆිල්ම් එකකින් තමයි ඉවර කරන්නේ. එල් කැමිනෝ කියලා එකත් මේ බ්‍රේකින් බෑඩ් එකට සම්බන්ධ වෙන ෆිල්ම් එකක්. ඉතින් මේකේ කතාව ගත්තොත් ඕක තමයි සීන් එක. මෙයාට තව මෙයාගේ ගෝලෙක් සෙට් වෙනා මෙයාගේ පන්ති ඉගෙන ගත්ත ෆේල් වෙච්ච ළමේ එයා නම තමයි ජෙසි පින්ක්මන් කියන්නේ. ඒ වගේම මෙයාගේ නම වෝල්ටර් වයිට්. ඉතින් මේක තමයි කතාවේ මේන් එක. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න බලපු නැති කට්ටිය නම් නැතුව ඇති මේක බලනවා නම් අනිවාර්යයෙන්ම බලන්න. මේක බැලුව නැත්නම් ටීවී සීරීස් ෆෑන් කෙනෙක් කියලා කියන්නත් බෑ. ඉතින් අනිවාර්යයෙන් මේක බලන්න ටීවී සීරීස් එක. මම බ්‍රේකින් බෑඩ් ගැන ෆුල් රිවියු එකක් ඔයගලන්ට ඊළඟ වීඩියෝස් වලින් ගේනවා මේ සීසන් 5 ඇතුලේ තියෙන සම්පූර්ණ වීඩියෝ එක. ඉතින් මේක තමයි මං අංක 1 විදිහට මගේ තෝරගන්න ටීවී සීරීස් එක. ඉතින් ඔය ටික තමයි මම රෙකමන්ඩ් කරන ටීවී සීරීස් ටික. ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් සුපිරිම ෆෑන් කෙනෙක් තමයි මේ ටීවී සීරීස් වල. ඉතින් අරේ නා අද දවසට අපේ වීඩියෝ එක ඉවර කරන්න තමයි මම කල්පනා කරේ. ඉතින් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඊළඟට බලන්න ඕනේ TV series එක මොකද්ද කියලා මේ වගේ දැනගන්න ඕන නම් ඊළඟට ඔයගොල්ලන්ට බලන්න ඕනේ book එක. මොකද්ද book එකේ තියෙන බලලා නැත්නම් මේ book එක ඔයගොල්ලෝ ගන්න ඉන්නවා නම් ඒකේ තියෙන review එක. ඒ වගේ දේවල් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඊළඟට දාන්න ඕනේ වීඩියෝස් ගැන මට දැනුවත් කරන්න. ඒ වගේම මේකේ තියෙන ප්‍රශ්න, ගැටලු අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් මගේ වීඩියෝස් නොටිෆිකේෂන් එක විදිහට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට වැටෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනතුරු සුබ දවසක්.